පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවා වගේ ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඇත්තටම ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ තමයි රිහාන්ගේ නංගි පැහැරගෙන ගිහිල්ලා. ඉතින් හැමෝම කඩිකුලක් වගේ කලබල වෙලා. ඉතින් කොටින්ම කියනෝ නම් රිහාන්ගේ අම්මට මේ සිද්ධ වෙන දේවල් දරා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඉතින් කොහොම වුණත් රිහාන්ගේ අම්මා තමන්ගේ දරුවෝ දෙන්න කොච්චර වයසෙන් මොහොකරා ගිහිල්ලා තිබුණා වුණත් ගොඩක් ආදරෙන් සලකනවා කියන දේත් අපි දන්නවා. ඉතින් මේ අම්මට මේ දරුවෝ දෙන්න තමයි වටිනාම සම්පත් එක. ඉතින් ඇත්තටම දැන් සරණි මුණ ගැහෙන්න ගිහිපු දවසේ පවා රෙහන්ගේ අම්මා ගොඩක් කලබල වුණේ සරණිගේ ගෙදර කට්ටිය නිසා රෙහන්ට ලැජ්ජාවක් ඇති වේවිද කියන ප්‍රශ්නෙත් එක්ක. අනිත් එක ඉතින් රෙහන්ගේ අම්මා විශ්වාස කරනවා තමන්ගේ දරුවට ගැළපෙන්නේ පොහොසත් කෙනෙක් කියලා. ඉතින් හැබැයි දැන් ඔයා දන්නවනේ ආනෑ නිසා සියල්ල හිලිවෙනවා කියලා අපි හිතාගෙන හිටියට ඒක එහෙම නැහැ. බානට පුළුවන් කමක් තිබුණා ආනෑ කිහිත වෙනස් කරන්න. හැබැයි ඉතින් ඒ වෙනුවෙන් සරණිව හාවෙක් කරලා රෙහාන්ව දරුණු කෙනෙක් කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ දේ උනත් කළේ සරණිගේ රෙහාන්ගේ වෙඩින් එක වෙනුවෙන්. ඉතින් ඒ නිසා සමාවක් දෙන්න පුළුවන් කියන එක මම මේ වෙලාවේ කියන්නම ඕනේ. ඉතින් ඇත්තටම දැන් ඉදිරියේදී මොන වගේ දෙයක් ආන්නේ කරාවිද ආන්නේ මේ දවස්වල කල්පනා කරන ගමන් තමයි ඉන්නේ. තමන්ගේ අම්මටවත් තාත්තටවත් මේ බානු කියපු දේවල් කියන්න පුළුවන් කමක් නැහැ. මොකද නැවත වතාවක් බානුව මුණ ගැහෙන්න ගියා කියන දේ ගෙදරින් දැනගන්නත් ඕනේ නැති බව ආන්නේ විශ්වාස කරලයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ආන්නේ ඉදිරියේදී මෙන්න මේ වගේ දෙයක් කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ කියන්නේ සරණිට කෝල් කරලා සරණි ගැන සැක් කරාට සරණිත් එක්ක කතා නොකරට සරණිව මගහැරියට මෙන්න මේ හැම දෙයකටම සරණිගෙන් සමාව ගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම අනේ ගත්ත වෙලාවේදී මෙන්න මේ වගේ දෙයකොත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ සරණි ඉන්නේ ඇඹිලි පිටියේ තමන්ගේ තාත්තගේ ඇසිනීප වෙනුවෙන් ඇවිල්ලා. ඉතින් මෙන්න මේ දේවල් දැනගන්න අනේටත් අවශ්‍ය කරાવી වෙන කිසිම දෙයක් නෙවෙයි. සරණිගෙන් සමාව ගන්නත් ඒක ඇඹිලි පිටි ගිහිල්ලා එන්න. ඉතින් ඒ වෙනුවෙන් බානුට කතා කරන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් ඒ වෙනකොටත් බානු කිල්ල ඉවර නිසා තමයි ආන්නට මේ වැඩේ ඇතර ගන්න සිද්ධ වෙන්නේ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ තින් සරණිට බණ්ඩට නිදහසේ තමන් ගිහිපු වැඩේ කරගෙන නිදහසේ එන්න හැකියාවක් ලැබෙනවා කියන දේ අපිට ස්ථීරවම ස්ථීර කරගන්න පුළුවන් වෙනවා. ඉතින් කොහොම වුණත් රෙහාන් සරණි වෙඩින් එක සිද්ධ වෙනවාම තමයි. ඉතින් මේ දෙන්න 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 ගොඩක් ආදරේ. ඒ ආදරේ බොරුවක් නෙවෙයි නිසා මේ ආදරේ ඇත්තක් නිසා අනිවාර්යෙන් මේ වෙඩින් එක සිද්ධ විය යුතුමයි. ඉතින් ඒ වෙනුවෙන් අන්‍යා මෙන්න මේ වගේ නිහඬ වෙලා ඉන්නවනම් ඒක ලොකු තෑග්ගක් විදියට අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක ගැන අදහසක් ඇති. ඒ වගේම පාර දිගේ කතාවේ මේ දවස්වල සිද්ධ වෙන දේවල් ගැන අදහසකුත් ඇති. අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න මතක් කරන්න එපා. ඔයාට දැනෙන අවංක හැඟීම